රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිරි වී තිබෙන කොටසත් විනාශ කරන්නට රජය විකාශන අධිකාරී පනතක් ගෙනවිල්ලා මේ රටේ ස්වාධීන මාධ්‍ය විනාශමුඛය කරා ගෙන යන්නට දරන උත්සාහයට අද දින විපක්ෂයේ විධායක සභාව ඒකමතිකව තීන්දුව කරා එම රජයේ ප්‍රයත්නය පරාජය කිරීම සඳහා ගත යුතු ගත හැකි උපරිම ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව තුලත් අධිකරණයේත් ඒ වගේම ජන සමාජයේත් ඒ වගකීම අපි විපක්ෂයක් හැටියට බාර අරගෙන මේ විකාශන අධිකාරී පනත පරාජය කිරීමේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන්නට කටයුතු කරනවා. ඒ සඳහා විපක්ෂයේ විධායක සභාවේ ඒකමතික තීන්දුව අද අප වෙත ලැබුණා. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුල හතරවෙනි වැදගත් කුළුණ නිදහස් මාධ්‍යයයි. ව්‍යවස්ථාදායකයේ විධායකයේ අධිකරණය සංවරණ සහ තුලන මගින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය ශක්තිමත් කරන මොහොතක තවත් අමතර සංවරණ සහ තුලනයක් හැටියට හතරවෙනි කුළුණ හැටියට ලෝකයාම පිළිගන්නවා නිදහස් මාධ්‍යය. රජයේ විකාශන අධිකාරී පනතක් හරහා මේ රටේ නිදහස් මාධ්‍ය සහ මුලින්ම විනාශ කරන්නට දැන් පිඹුරුපත් සකස් කරමින් සිටිනවා. විශේෂයෙන්ම මේ ආකාරයේම පනතක් 1997 ඉදිරිපත් කරපු මොහොතක 97 මැයි 5 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ ARB අමරසිංහ විනිසුරතුමා බොහොම පැහැදිලි ප්‍රකාශයක් කරා එම පනත සම්පූර්ණයෙන්ම ආණ්ඩුක ව්‍යවස්ථාවට පටහැනි කියන කාරණාව. සාමාන්‍යයෙන් පනතක් ගත්තොත් ශ්‍රේෂ්ඨාධිකරණය ආණ්ඩුක ව්‍යවස්ථාවත් සමග ගැළපෙන නොගැළපෙන ඒ වගන්ති වෙන වෙනම අරගෙන ඒවට තීන්දුව ලබා දෙනවා. එදා 1997 ඒ නිර්මාණය වූ පනතත් සහ මුලින්ම ආණ්ඩුක ව්‍යවස්ථාවට පටහැනි කියන කාරණාව අමරසිංහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරතුමා ඒ තීන්දුවේ ලබා දුන්නා. අද මේ ඉදිරිපත් වී තිබෙන පනතත් අපි විශ්වාස කරනවා ඒ අමරසිංහ විනිසුරතුමාගේ වචනෙන්ම ගත්තොත් සම්පූර්ණයෙන්ම රටේ ආණ්ඩුක ව්‍යවස්ථාවට පටහැනි දරදඬු ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ප්‍රජාතන්ත්‍රවාදයේ කෙලසන මහා බරපතල ජනතා නිදහස අවලංගු කරන පනතක් හැටියට විශේෂයෙන්ම මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා මුද්‍රිත මාධ්‍ය විද්‍යුත් මාධ්‍ය සමාජ මාධ්‍ය ඒ වගේම සියලුම මාධ්‍ය එකට එකතු වෙලා මේ සටන අපි ජයග්‍රහණය කරන්නට ඕන. අන්තවාදී ඒකාධිපති ආඥාදායක දරදඬු මුග්ධ විකාශන අධිකාරී පනත අපි සහමුලින්ම පරාජය කරන්නට ඕන. නිදහස් මාධ්‍ය අපි දිනවන්නට ඕන. අපි රැකගන්නට ඕන. අපි ආරක්ෂා කරන්නට ඕන. ක්‍රමක්‍රමයෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස එවැගේම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට මරු පහරවල් රසක් එල්ල වෙමින් පවතින විධායකයත් අධිකරණයත් අතර තිබෙන ඒ වෙන වෙනම ක්‍රියාත්මක විය යුතු වැඩපිළිවෙල අද තර්ජනයට ලක් වෙලා තිබෙනවා. අභියාචනාධිකරණෙත් ශ්‍රේෂ්ඨාධිකරණෙත් විනිසුරුවන්ව දැඩි අපහසුතාවයකට පත් කරලා තිබෙනවා. ඒ අය වෙනුවෙන් භෝජන සංග්‍රහ පවත්වල ඇත්ත වශයෙන්ම මේ මොහොතේ ක්‍රියාත්මක වෙන අති වැදගත් වූ අධිකරණ ක්‍රියාදාමයන් ක්‍රියාත්මක වෙන මොහොතක මෙය අමනෝඥ ක්‍රියාවක් හැටියටයි මම දකින්නේ. ගරු අධිකරණයත් විනිසුරු වරුණුත් දැඩි අපහසුතාවයකට ලක් කරන
ක්‍රියාදාමයක් හැටියටයි මම මේක හඳුන්වන්නේ. එනිසා මේ මොහොතේ අපි කියා සිටින්නේ ජනාධිපතිවරයාටත් විධායකයටත් අපේ රටේ අධිකරණය විනිසුරුවන් මේ වගේ අපහසුතාවයකට ලක් කරන්නට එපා. ඒ අයගේ කීර්ති නාමයට හානියක් ඇති කරන ක්‍රියාදාමයන් වල නියැලෙන්නට එපා. විශේෂයෙන්ම මේ රටේ ජනතාව තුල අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව පැහැදිලි පිරිසිදු පිවිතුරු අවබෝධයක් තිබෙන්නට ඕන. ඒ අවබෝධය කෙලසන සියලුම ක්‍රියාදාමයන් අපි ප්‍රතික්ෂේප කරනවා. රජයට ප්‍රකාශ කර සිටිනවා ඔබ කරන හැම ක්‍රියාවකින්ම ඔබ පෙන්වලා දීලා තිබෙනවා ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රමයකට ඔබ ලොකු කැමැත්තක් දක්වන කාරණාව. එක පැත්තකින් මැතිවරණ නවත්තලා මැතිවරණ වලට ලබා දෙන මුදල් අහිමි කරලා තවත් පැත්තකින් මේ රටේ විපක්ෂයේ කිසිම කෙනෙකුට 50%ක් නැති කියලා කියනවා. තවත් පැත්තකින් කියනවා මේ රටේ තරුණ පරපුර මැතිවරණ ප්‍රතික්ෂේප කරනවායි කියලා. මේ හැම ක්‍රියාදාමයකින්ම රජය පෙන්නුම් කරන්නේ රජය ගමන් කරන්නේ එක අරමුණක් කරා. ඒ අරමුණ තමයි ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ආඥාදායකත්වය ඒකාධිපතිත්වය රජ කරවීමයි. හොඳින් අවබෝධ කරගන්න ඒකාධිපතිත්වයකට ආඥාදායකත්වයකට අපේ රටේ තැනක් නැහැ, ඉඩක් නැහැ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්නට අපි කළ හැකි උපරිම යුතුකම ඉෂ්ට කරන්නට විපක්ෂයේ අප සියලු දෙනා සැදී පැහැදී සිටිනවා. ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කුමක්